දිගටම 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 කියලා. කොහොමද ඒක කරන්නේ? කි ඔය ආයතනවල සුත්‍ර කයි මම මෙහෙම අපිට පුළුවන් නේ අපිට සමාව දෙන්න. සාමාන්‍යයෙන් ඔක
ඔකෙදි ඇක්ටිව් වෙන්නත් ඕන. ওই දෙක අතරේ අපි ලොකු ඝට්ටණයකට එනවා. ඒක
කඩලා මේගොල්ලන්ට කිසිම පොඩි කොග්නිටිව් ඇක්ටිවිටිස් කරියා. පොඩි මේ ගණන් වගේක් හදන්නේ ඉරර් හොයනවා, කවුලින් ඉරර් එන්න අපුරු හොයන්නේ වගේ පොඩි කොග්නිටිව් ඇක්ටිවිටිස්. මේකෙන් මේ කණ්ඩායම් දෙකදම ඇක්ටිවිටිස් එක හා සමාන වෙන්න ඕන. හැබැයි රිසර්ච් එකේ මේ දෙකම එක්ස්පෝස් කරේ පරිසර දෙකක්. එක කට්ටියක් බොහෝම සංසුන් විදිහට මේ විතර තැනකට ගිහින් ආයතන දෙකක් හදලා ඉන්නවා. මේ වැඩේ කරන්න ඕනේ. අනිත් අය ගත්තා මක් සබ්දු කියන කැන්ටිපුස් කමෙන් තමයි ගත්තේ. ඒකට දැන් 12000 කැන්ටිපුස් එක ළමයි සබ්දු කියනවා. මේ අපි අර ග්‍රාෆ් හතර පිටින් කරනකොට සබනවා. අපි ස්කෑන් කරලා කැප්චර් එකක් ගෙනාවා ඉතින්. හරි දැන් කැප්චර් එකේ සබ්දේ ග්‍රාෆ් හතර පිටේ සබ්දේ ළමයිගේ සබ්දේ බිඳ අර කරන් එකකට ඒ ඇටර තමයි කේපර් එක දුන්නේ කරන්නේ. පස්සේ රිසර්ච් එකක් ගාවුනේ. වෙනම බිහේවියර් එක දැල්වත් අර මිනිස්සුගේ වැඩ කරන් කියන මානේ තදලා ගන්නේ. ඒකුණු යාළුවෝනේ දැන් ওই වැඩ කරන්නේ. ඒක ලාස්තකම් බලයක් අපිට දෙන්න කරන්න බෑ කියන බයි වලක්. හරි දැන් ෆැක්ටරි මාන්සේ. ලාස්තකේ බයි ඔක් මේකත් එක ගේනවා දැන් දෙකවා එකම පස්ස කරන් කියන එක ඉන්න කියලා. මොකද අර කන්සන්ට්‍රේට් කරගෙන ඉඳලා සාදු වැඩි. ඒක හැමදේක වැඩි. මිනිහනේ ඉන්නේ ඉඳපුතන කරපු වැඩ ඇක්ටිවිටි එකේ වක් හොඳයි කියලා. හරි සබ්ජෙක්ට් එක තමයි ඩිස්ටර්බ් වෙන්නේ. ඒ අනුව අපේ මානසිකත්වයේ තියෙන හැම වෙලාවෙම ටෙන්ෂන් වැඩි වෙන ටෙන්ෂන් එක වැඩි වෙලා කිස්ස් එකක් වගේ තමයි අපිට කාටද දිගින් දිගට මේ සබ්ජෙක්ට් එක ගැන වැඩ කරනවා. ටීචර්ස් එක මාරක ටොලරන්ස් එකක් කියලා ඒකනේ. ස්ලෝරින් එනිලා නෑනේ සාමාන්‍ය ස්කෝලවලදී ඒක කොල්මුනේ කාර්ටුන් කියන කොහොම කෑගහනවා කියලා හිතාගන්න කාර සබ්ජෙක්ට් එක ගොයා. ඒක මාළුකම් පන්ති සීට් ඇවිල්ලා නැත්නම් වැඩේ එකවත් නේ හරියමම මේ ළමයි කියන්නේ හරියට ඒ කොහොමද හරි ටෙන්ෂන් එකක් තියෙන්නේ අනිත් ඉස්සෙල්ලා පරිසරයේ විශ්වාසය වර්ධනය කරගන්න ඒක ඒක සයන්ටිෆික් රිසර්ච් කරලා තියෙනවා එනවාදන් සයිකොලොජියෙන් කරලා තියෙනවා ඒක විශ්වාසය කරගන්නේ අයිෂා උස්සක්ගේ ඩිරෙක්ට් නිවේශකයක් නිවි නිවි ඒ සම්බන්ධව අනිසාවද සම්බන්ධීකර Well, you
මෙයාට සයිකල් කරා එන්නේ ලස්සන ලස්සන කතා මුටි කරතියි. මෙන් සුවරි නම් එයාගේ දැන් ඉතින් එයාගේ බඩ ගඳ වැඩි නම් කියන එයා ලයිට් එකේ හයි කාබන් සෝල්ට් යනවා. වක් ලොකු අභියෝග ලොකු ඉලක්ක දීලා ගොඩ නගා ගන්න නැහැයි ඔය උන් කම්බෝදේ. ගන්න කියලා රයිට් එක පාරේ ඉතින් දැන් ඉන්නේ මෙතන ලැබෙන බැලය. මොන මොන හපමෝස්සක් නෑ.
වෙන හපන්නේ නැහැ. නම් කියන්නේ.
දෙකම මේ කඩයක මේ තුවාල සමානුයි ඇඟිලි පුරුදු ඇඟිලි පුරුදු කුකුර ඒක තමයි
వాళ్ళకు శ్రీనగర్ హాస్టల్ లో. అరే అక్కడ ఆది ఎంత అనిపిస్తుంది ఆరక్ష.
ජනවාරි. කන්ෆිඩන්ස් අදාගත්තා මම කියන්නේ එහෙම දෙන්න පුළුවන්. හැබැයි අපි තුමු සෙකන්ඩ් හේස් සම්පූර්ණ
සංගීත රුචිකත්වය තියෙන කෙනෙක් ඉක්මන් කියලා. දැන් වාස්තවයෙන්ම මල කරන යන වෙලාවට මොකද සිංහිතික දැන් මුදින්ද? අපි කියන කරේ කවුරු උඹරම දැනෙන්නේ අපි අර කිඳගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය විදිහට හොඳ ආහාර ගන්න එක බලවත්.
මගේ මග අරින්න. කාගෙන් හරි යවුවොත් සමාජික හොඳම යාළුවෝ කවුරු කියලා ඇත්තටම සමාජ ශරීරයේ තියෙන හොඳම යාළුවෝ මානස මානස තියෙන හොඳම යාළුවෝ ශරීරය. ඒක අතර තියෙන සීලකාරක තමයි අපි ලෝකේ රැඳෙන්න තියෙන්නේ. පොඩි මානස දුර්වල නම් මානසික නැගිටින්න ශරීරය උගව කරනවා. ශරීරය දුර්වල නම් එදක් හදුවන ශරීරයේ නැගිටින්න මානසික උගව කරනවා. අපි වාදක කියලා නෙමෙයි. මේ හැදෙන්නේ ලෞකික දේවල් කියලා ගණන් නැහැ කිසි හරියාලිය නැතිකොත් එන්න ඔක්කොම කැලේ ඉස්සරහ යනවා. ඒ වගේම තමයි දැන් පිට ආහාර ගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මාස්කෝනාංශ වගේ කස්තුකෝල් නරඹ ආහාර ලැබෙන්න ගන්න හොඳයි. පිටර මාළු සමත් නැහැ කියලා කියන්නේ ඕක අපි ආගමික විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්, සායනික විශ්ලේෂණය කරන්න පුළුවන්. ආගමික විදිහට විශ්ලේෂණය වෙන්න පුළුවන්. සායනික විදිහට ගන්න වෙනවා. ඒක ආගමික විදිහට බලනකොට අපිට වෙනස් සබ්ජෙක්ට් එකක් ආවෝ ඒකත් එක්ක වෙනවා කියනවා කියලා කතා වෙනවා. ඒ කියන්නේ ඒ විදිහට ඉස්සෙල්ලා ඉන්නේ හැබැයි කෝපි දුවා කෝපි කරා. ඉතින් මේ ඉස්සෙල්ලා ඉන්නේ වලින් නේ කදිගේ උත්තේජනය වැඩි වෙනවානේ කෝපි කෝපි කෝපි.
හැරලා ඉන්න එක නෙමෙයි. පොලියට හරි ඇලර්ට්. පොලියට ඇක්සස්. එනර්ජි එක එළියට දාගන්න කොයි වෙලාවෙත් කියලා ඒ නෙවුනරයන් වගේ තමයි. ඒකට ඕක පිටින් අපි හනකොර දේවල් වලට හනකොර දේවල් වලට එනර්ජි දාගන්න ඕනේ. අපි ගොඩක් ප්‍රොබ්ලම් ඇඩ්‍රෙස් එක. ඒක කොපි